අපිට චෝදනා එල්ල වෙනවා දැන් තඩංගුවට ගන්න පැය 24න් අපහම් වෙනවා මේ වගේ දේවල්. අපි බලපෑම් නොකරන නිසා සමහරක් වෙලාවට අපිට චෝදනාවක් එල්ල වෙනවා ඒක පේන්නේ ඇත්තටම අපි බලපෑම් කරලා නිදහස් කරනවා. හැබැයි පහුගිය කාල සීමාවල බලපුවම අපිට දැන් තේරෙනවා මේ සිරබාරේ තබා ගැනීම කෙරිලා තියෙන්නේ කොහොමද කියන කාරණේ. රන්ජන් රාමනායක ඇමතුමාගේ ස්වභාවය අර අනිත් හඳ පටවලින් පැහැදිලි වෙනවා. මම කියන්නේ නඩුකාරුන්ට කතා කරපු හඳ පටවලින් නෙමෙයි අර පෞද්ගලික සාකච්ඡාවල එතුමා සාකච්ඡා කරන ඒ වගේ එතුමාගේ ප්‍රමිතිය මොකද්ද කියනක ඉතාලම පහල. එතකොට මේ ප්‍රමිතියේ කෙනෙක් නම් නඩුකාරයන් එක්ක ගනුදෙනු කරන්න පුළුවන් නම් ඒ වගේම ඉහළ පෙළේ පොලිස් නිලධාරීන් එක්කට උපදෙස් දෙන්න. එතකොට අනිවාර්යයෙන්ම මේ විෂයභාර ඇමතිවරු කොයි විදිහටද කටයුතු කරලා තියෙන්නේ කියන එක පිළිබඳවත් අපි පරීක්ෂණ පවත්වන්න ඕනේ කියන කාරණේ අපි මතක් කරන්න ඕනේ. බැඳුම් කර වංචාවේ ෆොරෙන්සික් ඔඩිට් එක පිළිබඳව මම නම් විශ්වාස කරනවා මේක නැවත ක්‍රියාත්මක කළ යුතුයි කියන කාරණේ. මොකද ඒ අයම හොරකම් කරලා ඒ අයම ඔඩිට් එක කරලා දැන් ඒ අයම වාර්තාව ඉදිරිපත් කළා තියෙනවා. මේකට කියන්නේ හොරාගේ අම්මගෙන් පේන අහනවා කියලා තමයි ගමේ කියන්නේ. නිසා හොරාගේ අම්මගේ පේන පිළිබඳව සාකච්ඡා කරුවට ප්‍රශ්නයක් නැහැ මගේ හිතේ පාර්ලිමේන්තුවේ. නමුත් අනිවාර්යයෙන්ම අපිට වගකීමක් තියෙනවා දැන්පත් වෙලා තියෙන රජයේ හැටියට මේ සිදුවෙච්ච විශාල මූල්‍ය වංචාව පිළිබඳව අපිත් පරීක්ෂණයක් කළ යුතුයි කියන එකයි අපේ අදහස. කරපු අයම කරපු පරීක්ෂණ වාර්තාව ගැන සාකච්ඡා කරුවටත් කමක් නැහැ. නමුත් ඒක වෙන්නේ හොරාගේ අම්මගේ පේන පිළිබඳව සාකච්ඡා කරන්නේ. අපි වගකීම යුතු රජයක් නම් මේක ප්‍රධාන පෙළේ හොරකමක් වුණා නම් විශේෂයෙන් පහුගිය රජය පරාජය වී බරපතල ලෙස බලපෑවා නම් රටට විශාල වශයෙන් මුදල් අහිමි වුණා නම් විශේෂයෙන් නැවතත් ඒ ෆොරෙන්සික් ඔඩිට් එකක් කරනවා විතරක් නෙමෙයි ඒ කොමිසම හරහා නැවත මේ පරීක්ෂණ පවත්වන්න අපි කටයුතු කරන්න අවශ්‍යයි කියන කාරණේ.